අර වෙන ක්‍රමයකට හරි අර උණ්ඩියල් හවාලා ක්‍රමයට එහෙමත් නැත්නම් යාළුවෙට එහෙන් සල්ලි දීලා මෙහෙන් බැංකුවට දාන ක්‍රමයට ගෙනාවොතින් ඒකට මැදිහත් වෙන පුද්ගලයාගේ බැංකුව account එක ෆ්‍රීස් කරනවලු සල්ලි අච්චු ගහලා හැමදේම මිල වැඩි වුණා අමං ඒ වැඩේ කරගෙන දැන් ජනතාව පිට පටවන්න හදනවා මේ සියලු කරුණු මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැති වෙලාවේ අසරණ මිනිසාගේ ඩොලර් ටික බලෙන් ආණ්ඩුව ගන්නවා දැන් පණිවිඩයක් මගින් මෙතුමා තවත් රෙගුලාසියක් ගහලා ඉමීඩියට් ඉෆෙක්ට් මේ යටතේ ෆ්‍රීස් කරනවලු මේ ඔහු කියන විදියට මේ අන්ලෝෆුල් මෙකනිසම්ස් වලින් එන සල්ලි ඒකෙන් අදහස් කරන්නේ දැන් ලංකාවේ බැංකු ක්‍රමය හරහා මේගොල්ලෝ දාලා තියෙන අත්නෝමතික රුපියල් දැන් කියම රුපියල් 8කුත් වැඩිපුර දෙනවා කියලා 208යි හැබැයි අත වශයෙන්ම බැංකු වලින් එච්චර දෙන්නේ නැහැ හරි එතන 198යි 10යි කොහමද 207කට විතර ඒගොල්ලෝ දෙන ගානට ඩොලර් ගේන්නේ නැතුව අර වෙන ක්‍රමයකට හරි අර උණ්ඩියල් හවාලා ක්‍රමයට එහෙමත් නැත්නම් යාළුවෙට එහෙන් සල්ලි දීලා මෙහෙන් බැංකුවට දාන ක්‍රමයට ගෙනාවොතින් ඒ ඒකට මැදිහත් වෙන පුද්ගලයාගේ බැංකුව account එක ෆ්‍රීස් කරනවලු රජයෙන් බලහත්කාරයෙන් ගන්නවලු එහෙම කරන්න නීතියක් මේ රටේ තියෙනවා කියලා මම නම් දන්නේ නැහැ හරි එතකොට මේක මහා මේ පුදුම වැඩ ඒ කියන්නේ මේගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මිනිස්සුන්ට මේ මේ කනට ගහන්නයි උත්සාහ කරන්නේ හරි එතකොට දැන් ඇයි මේකට හේතුව මහා විශාල ලෙස මුදල් අච්චු ගැහුවා ඇයි මුදල් අච්චු ගැහුවේ අත්නෝමතික ලෙස මේගොල්ලෝ බදු සහනයක් දීලා ගේන්න තිබිච්ච සල්ලි ටික නැති කරගත්ත රුපියල් බිලියන 600කින් විතර හරි ඊට පස්සේ ලක්ෂ්මන් දාලා එතන මහාචාර්ය ලක්ෂ්මන් දාලා ඊට පස්සේ අර මොඩර්න් මොනිටරි තියන මං කියන්නේ මැජික් මනී ට්‍රී කියලා සල්ලි අච්චු ගැව සල්ලි අච්චු ගැව සල්ලි අච්චු ගැව සල්ලි අච්චු ගහලා අච්චු ගහලා අච්චු ගහලා අච්චු ගහලා හැමදේම මිල වැඩි වුණා හරි ඩොලරේ මිලක් වැඩි වුණා ඒක තමයි අපි කියන්නේ රුපියල් ආව ප්‍රමාණ වුණා කියලා ඉතින් තමන් මේ වැඩේ කරගෙන දැන් ජනතාව පිට පටවන්න හදනවා මේ සියලු කරුණු මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැති වෙලාවේ දැන් කියනොත් අර අසරණ මිනිසාගේ ඩොලර් ටික බලෙන් ආණ්ඩුව ගන්නවා।